අද මම කතා කරන මාතෘකාව තමයි පළවෙනි බබා හම්බ වුණ දවසේ ඉඳලා තුන්වෙනි බබා හම්බ වෙනකන් අවුරුදු 3.5ක් ඇතුළත බබාලත් හොඳනෙක් හදාගෙන මම කොහොමද යාලව බලාගත්තේ එතකොට යාලව හදාගත්ත කොච්චර අමාරු නැද එතකට කොහොමද වැඩ ටික තනියම කරගත්තේ කියන මාතෘකාව තමයි මම අද කතා කරන්නේ ඔයාලා හැමෝම මම channel එකට ආදරෙන් පිළිගන්නා ඒ වගේම තමයි තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න කියලා කියනවා අපි දැන් ගිහලා වීඩියෝ එක බලමු කොහොමද මම මගේ වැඩ ටික තනියම කරගත්තේ කියලා husband ගේ උදව් ඇතිව ඉතින් මම බබාලගේ වයස් පරතරය කියනවා නම් මගේ පළවෙනි බබා ඉපදුනේ 2015 ජූලි මාසේ දෙවැනියා ඉපදුනේ 2017 අගෝස්තු. එතකොට මේ දෙන්නගේ අතර වයස් පරතරය තමයි අවුරුදු 2 මාසයයි. දෙවැනි බබා හම්බ වෙලා මාස 7 වෙනකොට මම අපව ප්‍රෙග්නන්ට් වුණා තුන්වෙනි බබාට. දෙවැනි බබායි තුන්වෙනි බබායි අතර වයස් පරතරය තමයි අවුරුද්දයි මාස 4ක්. එතකට පළවෙනි බබයි තුන්වෙනි බබයි අතර වයස් පරතරය තමයි අවුරුදු 3.5. එකයි මං කිව්වේ අවුරුදු 3.5ක් ඇතුළත බබාලා තුන්දෙනෙක් මං හදාගත්තේ මේ විදිහට කියලා. ඉතින් ඒ විදිහට තමයි එදෙන් ඒ තුන්දෙනා අතර වයස් පරතරය ඇති වෙන්නේ. එහෙම අපි දෙන්නට ඉන්නේ හස්බන්ඩ් මං ඉන්නා මට හස්බන්ඩ් ඉන්නා අපි දෙන්න ඇරෙන්න වෙන කවුරුත් නැහැ. හැබැයි මට අපිට යාළුවෝ උදව් කරා. දැන් පළවෙනි බබා හම්බ වෙන්න ඉන්නකොට ප්‍රශ්නයක් උනේ නැහැ. දෙවෙනි තුන්වෙනි බබා හම්බෙන්න ඉන්නකොට ප්‍රශ්නයක් ආවා. පළවෙනි බබා කා ළඟ තියලාද හොස්පිටල් එකට යන්නේ කියන එක ප්‍රශ්නයක් ආවා. ඇත්තටම යාළුවෝ ගොඩක් උදව් කරා. පොඩි කාලේ බබාලා තුන්දෙනාම බලාගත්ත විදිය කියනවා නම් එකම එක දෙයයි තියෙන්නේ මට පේන දොරින් බබාලව තියාගෙන මගේ වැඩ කටයුතු පහසුකම් කරගන්න මට උදව් වුණ එකම එක දේ තමයි බවුන්සි තියා කියන එක. ඒකට බබා නිදින වෙලාවට හරි බබා හැරලා ඉන්න වෙලාවට හරි ඒ කුටුවට දාලා මගේ ළඟින් තියාගෙන එදිනෙදා වැඩ ටික කරගන්න පහසුම වුණ එකම එක දේ තමයි බවුන්සි තියා එක. මම බබාලා තුන්දෙනාටම මේක පාවිච්චි කරා. එවනාද මේක ගත්තේ පළවෙනි බබාට ගත්ත ඡායක මම බබාලා තුන්දෙනාටම පාවිච්චියට ගත්තා. ඒකත් හොඳ ක්‍රමයක්. මොකද පළවෙනි එක්කෙනාට තමයි ඔක්කොම දේවල් ගන්නෙ. දෙවෙනියා තුන්වෙනියා වෙනකොට ගන්න බඩුවක් නෑ. මොකද පළවෙනියාට ගත්ත දේවල් අනික් බබාලා ඔක්කොලටම යූස් කරන්න පුළුවන් නිසා මට බවුන්සි ඡායක බබාලා තුන්දෙනාටම යූස් කරන්න පුළුවන් වුණා. ගේ ඇතුලේ විතරක් නෙමෙයි බබාව පහසෙන් තියන්න අපි එළියට යන වෙලාවට උනත් බබාව පහසෙන් තියන්න අපිට පුළුවන් මේ බවුන්සි ඡායක අරගෙන යන්න. ඒ වගේම තමයි එයාව බඩ ගන්න දන ගන්න ලෑස්ති වෙන කාලෙට පොඩ්ඩක් තියන්න අමාරුයි. බවුන්සි ඡායකට බෙල්ට් එකක් තියෙනවා. නමුත් තියන්න අමාරුයි. මොකද එයාලා ට්‍රයි කරනවා ඒකෙන් බැහැලා බෙල්ට් එකක් ගලවගෙන ඒකෙන් බැහැලා බිමට බහින්න ඒ වගේ කාලවල වලට එයාලව ඒ බවුන්සි ඡායකේ තියන්න අමාරුයි. ඒ විදිහට තමයි මම බබාලා තුන්දෙනාම පොඩි කාලේ බලාගත් එකම ක්‍රමය. අනික එක තමයි මම බබාලා තුන්දෙනාටම දෙන්න පුරුදු වෙලා හිටිය ඩමි එකක්. ඉතින් ඒ ඩමි එක හැබැයි අවුරුද්දක් වගේ ඇතුළත අපි දෙන එක නතර කරන්න ඕන. මොකද කට්ටිය කියනවා ඒ ඩමි එක පාවිච්චි කරොත් වැඩිපුර කාලයක් ඩමි එක පාවිච්චි කරොත් දත්ති සරහට එන්න පුළුවන් කියලා. ඒ බය නිසා මම අවුරුද්දක් වෙන්න කලින් ඩමි එක දෙන එක නතර කරා. පොඩි කාලේ මගේ වැඩ ටික කරගන්න පහසු නිසා යාලා නිතරම අඬන නිසා මම පොඩි කාලේ යාලට බබාලා තුන්දෙනාටම ඩමි එකක් දෙන්න පුරුදු වෙලා හිටියා. මේ වෙනකොට ප්‍රශ්නයක් නැහැ. මොකද තුන්වෙනියට දැන් අවුරුදු 2ක් වෙනවා මේ දෙසැම්බර් වෙනකොට. ඒක නිසා දැන් එයාලා ටිකක් ලොකු නිසා රැට නිදිය ගන්න ප්‍රමාණය වැඩි. නැත්තම් එයාලා පොඩි කාලේ හරියට රැට හැරෙනවා. එතකොට ඒව බලන්න ඕන. ඒ වගේ දේවල් පොඩි කාලේ තිබ්බා දැන් නැහැ. දැන් ලෙඩක් හැදුනොත් ඇරෙන්න දැන් පොඩ්ඩක් සාමාන්‍ය රැට හැරෙනවා වගේ. අමාරුකම් කියනනම් දන්නවනම් ලෙඩ හැදෙනවනේ. දැන් සාමාන්‍ය පුතා නර්සරි ස්කූල් යන නිසා පුතා ඉස්සලාම ලෙඩ බෝ කරගෙන එනවා ලොකු එකෙනා. ඊට පස්සේ අනික් තුන්දෙනාටම එයාගෙන් බෝ වෙනවා. එහෙම වෙලාවට තුන්දෙනාටම ලෙඩ හැදුනම හරි බලාගන්න පොඩ්ඩක් අමාරුයි. මොකද තුන්දෙනාම අඬනවා වමනි කරන වෙලාවට තුන්දෙනාම වමනි කරන වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවට නම් පොඩ්ඩක් තුන්දෙනා බලාගන්න
දැනටත් අමාරුයි ටික කාලයක් ගියාට පස්සේ බබාල හම්බ වෙලා අපි පුරුදු වෙනවා අපේ වැඩ ටික කරගන්න ඉතින් මම බබාලා තුන්දෙනාම පොඩි කාලේ තමයි තුන්වෙනියටත් පොඩි කාලේ තමයි මම එක්සර්සයිස් කරන්නත් පටන් ගත්තා අපි වෙලාවක් හදා ගන්නවා අපිටම කියලා වැඩ ටික කරගන්න ඉක්මනට වැඩ කරගන්න පුරුදු වෙනවා බබාලා තුන්දෙනා ඉන්නකොට දැනට නම් ලොකු පුතා එක වසර දුව යනවා නะ සරි පොඩි එකේනා ගෙදරට වෙලා ඉන්නවා ඒක නිසා දැන් තියෙන ප්‍රශ්නේ තමයි මම දොළහට එක පාරක් යන්න ඕන දුවව ඉස්කෝලෙන් ගන්න අනික එක තුනට එක පාරක් යන්න ඕන ලොකු පුතාව ඉස්කෝලෙන් එක් කරගෙන එන්න උදේ යාල ඉස්කෝල යන හස්බන්ඩ් එක ගේන ජොබ් එක කරන්නේ මන් තමයි ඉතින් ඉස්කෝලේ එච්චර දුර නෑ විනාඩි 6ක් 7ක් වගේ දුරකින් තියෙන ඒක නිසා මට ඒ වැඩ ටික කරගන්න ගෙදර උයලා ගෙදර අස් කරලා ඒ වැඩ ටික කරගන්න මට වෙලාව හොඳටම ඇති වැඩිත් එක්ක මට ඕන අයන උයලා කරලා ඔක්කොම කළා මට පැයක් විතර නිදිය ගන්නත් එලා තින දවල්ට මගේ වැඩ ටික කරලා යන්නාට පස්සේ ඇත්තටම කතා කරන්න ගත්තත් ගොඩ දේවල් තියෙනවා මොකද බබාලා තුන්දෙනේ හම්බුන විදිහ ගැන කියන්නත් තියෙනවා කතා කරනවා නම් මම ඒක වෙනම වීඩියෝ එකකින් කියන්න මම හිතනවා දැන් වැඩ පහසෙන් කරගන්න කියලා දෙයක් කරා නම් මම අද වැඩිපුර වෙන හෙටත් එක අද වෙනේම හෙටත් තියාගෙන කාලා තියෙනවා කනවත් දැනටත් කනවා ඒ වගේම තමයි පැම්පර්ස් අපි පාවිච්චි කරන නිසා රෙදි හොදන්න තියෙන ප්‍රමාණය අඩු වෙන එක නැතිනම් එයාලා දැනට කරදර කරනවා නම් අඬනවා නම් නිතරම මම ටීවී එක දාලා දෙනවා ඒ වගේ තමයි වැඩ පහසෙන් කියලා කරගත්තේ විශේෂ දෙයක් නැහැ ඉතින් පහසෙන් කියලා කරගන්න මෙයාලා ලොකු වෙනකන් කවදා හරි තනියෙන් වැඩ කරන්න පුරුදු වෙනකන් කවදා හරි හැමදාම මේ විදිහට තමයි අනික එක ගෙදර හස්බන්ඩ් ඉන්නවා නම් එයා මොන හරි කන්න හදනවා අස්කර ගෙදර මම අස්කරපුවාම එයා පොඩ්ඩක් අතු ගාලා දෙනවා නැත්තම් බබාලා දෙන්නව තුන්දෙනාව ඇඟ හොදලා හවසට දෙනවා ගෙදර ඉන්න දවසට ඉතින් ඒ වගේ දේවල් වලින් හස්බන්ඩ් උදව් කරනවා ඇත්තට මේ විදිහට තමයි වැඩ කරගත්තේ දැනටත් එහෙමයි කරන්නේ ලේසි කියලා දෙයක් උත් නැහැ අමාරු කියලා දෙයක් උත් නැහැ දෙක බැලන්ස් එකේ කරගෙන යනවා ඉතින් මේ විදිහට තමයි බබාලා තොන්දෙනා හදාගෙන දැනටත් ඉන්නේ තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපේ YouTube channel එක subscribe කරන්න සම්පූර්ණ කරන්න ඉන්න